බර්මියුඩා ත්‍රිකෝණය අභිරහස විසඳීමට මිනිසුන් වසර ගණනාවක් තිස්සේ උත්සාහ කරනවා. නමුත් තවමත් කිසි කෙනෙකුට පුළුවන්ුනේ නැහැ මෙහි තිබෙන අභිරහස විසඳන්න. අද මම කතා කරන්න යන්නේ බර්මියුඩා ත්‍රිකෝණය ගැන කරුණු කිහිපයක්. ඉතින් මම හිතනවා මේ කරුණු ඔයාලගේ දැනුමට වැදගත් වෙයි කියලා. බර්මියුඩා ත්‍රිකෝණය පිහිටලා තියෙන්නේ උතුරු අට්ලාන්ටික් සාගරයේ. බර්මියුඩා ත්‍රිකෝණය මායිම් පිළිබඳව විශ්වීය වශයෙන් එකඟ වූ නිශ්චිත මායිමක් පිළිගෙන නැහැ. නමුත් එය ආසන්න වශයෙන් වර්ග සැතපුම් 500,000 සිට 1,500,000 දසදහස දක්වා විහිදෙන බව සඳහන්. සියලුම දල විශ්ලේෂණයන්ට අනුව මෙම කලාපය නොපැහැදිලි ත්‍රිකෝණාකාර හැඩයක් ගන්නවා. බර්මියුඩා ත්‍රිකෝණය කිසිදු ලෝක සිතියමක ස්ථානගතව පෙන්වා දී නැහැ. එක්සත් ජනපදයේ බෝඩොන් ජියෝග්‍රැෆික් නේම්ස් කියන රජය ආයතනය විසින් බර්මියුඩා ත්‍රිකෝණය අට්ලාන්ටික් සාගරයේ පවතින නිල ප්‍රදේශයක් ලෙස පිළිගන්නේ නැහැ. මෙම කලාපයේ සිදු වූ අපැහැදිලි සිදුවීම් 19 වන සියවස කාලයේ වනතුරු පැවතුනත් බර්මියුඩා ත්‍රිකෝණය යන වචනය 1964 වන තෙක් භාවිතයට පැමිණියේ නැහැ. බර්මියුඩා ත්‍රිකෝණය පිළිබඳ මුල් වරට සංගරාවක ලිපියක් ලියවුනේ වින්සන්ට් ගාඩ්ස්ගේ පල්ප් සංගරාවේ ලිපියක. ඔහු බර්මියුඩා ත්‍රිකෝණය ගැන විස්තර කළේ බර්මියුඩා ත්‍රිකෝණය නැව්හා ගුවන්යානා සිය ගණනක් හෝඩුවාවක් නොමැතිව විනාශ කර දමා ඇති යන්න. ඇතැම් පිරිස් පවසන අන්දමට සහ සොයාගෙන ඇති කරුණුවලට අනුව බර්මියුඩා ත්‍රිකෝණයේ අතුරුදහන් වූ සිදුවීම් බොහොමයක් තිබෙනවා. ඒ සිදුවීම් වලට එක්සත් ජනපද හමුදාවේ USS සයික්ලොප්ස් යන යාත්‍රාවද සම්බන්ධයි. 1918 මාර්තු මාසයේදී බ්‍රසීලයේ සිට මෙරිලන්ඩ්හි බෝල්ටිමෝර් බලා යමින් තිබූ මෙම යාත්‍රාව බර්මියුඩා ත්‍රිකෝණය තුලදී අතුරුදහන් වීමට ලක් වී තිබුණා. එහි අතුරුදහන් වීම ගැන සාධනීය පිළිතුරක් එරට රජයෙන් ලැබුණේ නැහැ. ඒ වගේම යාත්‍රාවේ සුන්බුන් කිසිවක් හමුුනේත් නැහැ. මෙම සිදුවීමෙන් වසර 27කට පසු එනම් 1945 දෙසැම්බර් 5 වන දින මේ වගේම සිදුවීමක් සිදු වුණා. එක්සත් ජනපද නාවික හමුදා ලුතිනන් චාර්ල්ස් කැරොල් ටේලර්ගේ නායකත්වය යටතේ ෆ්ලයිට් 19 ලෙස හැඳින්වුණු බෝම්බරගත් යාන පහක් බර්මියුඩා ත්‍රිකෝණය අසලදී අතුරුදහන් වීමට ලක් වුණා. මෙම සිද්ධිය පිළිබඳ සෙවීමට දැවැන්ත සෝදිසි කිරීමක් සංවිධානය කර තිබු නමුත් පෙරමෙන් කිසිම තොරතුරක් හම්බුනේ නැහැ. මෙම ෆ්ලයිට් 19 සිදුවීම බර්මියුඩා ත්‍රිකෝණයේ සිදු වූ අද්භූත අතුරුදහන් වීමක් ලෙස පුරාවෘත්තගත වී තිබෙනවා. ඇමරිකානු ලේඛකයෙකු වූ චාර්ල්ස් බර්ලිට්ස්ගේ බර්මියුඩා ත්‍රිකෝණය අභිරහස් ගැන ලියවුණු මෙම පොත ඔහුගේ පොත්වලින් වැඩිම අලවියක් සිදු වූ පොතක්. ඔහු මෙහි සඳහන් කරන්නේ බර්මියුඩා ත්‍රිකෝණය අතුරුදහන් වීමේ සිද්ධිවලට නැති වූ අට්ලාන්ටිස් දූපත සම්බන්ධ බව. බර්මියුඩා ත්‍රිකෝණයේ අතුරුදහන් වූ නැව් සහ ගුවන් යානා ගණන නිශ්චිතව තහවුරු කරගෙන නැහැ. නමුත් වඩාත් පොදු තක්සේරුව නම් නැව් 50ක් සහ ගුවන් යානා 20ක් පමණ මෙහිදී අතුරුදහන් වී ඇති බව. මෙහි සුවිශේෂී බව වෙන්නේ කලාපයේ අතුරුදහන් වූ බව කියන බොහෝ නැව් සහ ගුවන් යානා වල සුන්බුන් සොයා ගැනීමට තවමත් නොහැකි වී තිබීම. බර්මියුඩා ත්‍රිකෝණයේ සිදුවන අතුරුදහන් වීම් සහ සිදුවීම් තවමත් ලෝකේ නොවිසිඳුණු සිදුවීම් වලින් එකක්. නමුත් මේ සිදුවීම් සම්බන්ධයෙන්
ගැතුණු නොයෙකුත් කතානම් ඕනෑ තරම් තිබෙනවා.